අරිනමන්කිණිති සත්සියත් යහ පැතුන්මනන්මන ප්‍රමයෙන් සච්ඡායනීය සිතු පතුළ පිරිමඳින දයාවර සෙප්පෙන්පොනයි පිරිවිය අලුත් දවසක අලුත් උදස්සන. ජීවිතේ පිලිබඳ විධාකාර වූ අර්ථකථන තිබෙනවා. ජීවිතය කියලා කියන්නම කලාවක්. හැබැයි ඒ සුන්දර කලාවක් බවට පත්වෙන්නේ එහි තියෙන අපූර්වත්වය සයාගෙන යන්න අපිට පුළුවන් වුණොත් විතරයි. ජීවිත කලාවේ අපූර්වත්වය සොයාගෙන යන ගමන්, ජීවිතයටට එන අභියෝගජයකගැනින්, අපි කොහොමද මිනිස්ස විදිහට නැග සිටි එක කාරණාව පිබඳ. එක් තැනක ඉදල කතාබහ කරන්න ද පිණිවියෙන ඔස්සේ අපි සූදානක් වෙන. පිවියේ පළමු විශේෂාගේ විශේෂෙන්ම වෙන්වන්නේ. ්‍රාාව ලක්කරගනිමින් මොකද රටේ අනාගතයේ හෙටදවස බාරගන්න ඉන්නමත් තරුණ ප්‍රජාව. ඕවන්ව නගා සිටුවීමේ අරමුණින් සිදුකරන විශේෂ කර්තාවයක් පිළිබඳව කතාබහ කරන්න අපි බලාපොරොත්තු වෙන. අපි ආාධනා කලා ජාතික තරුණ සේවා සභහාවේ නියෝජ්ජ අධ්‍යක්ෂතුමන් ජගත් ලියනගේ මහතාටේ වගේම තමයි අධ්‍යක්ෂපුහුණු රශිත දෙල්පොල මහතාටත් අපි ආරාධනා කලා දෙදනාවම් පිළිගන්න සුබදාසනක් කියලා. හා ඉතින් තරුණ ජනත තරුණ ප්‍රජාව පිළිබඳව කතාභා කරීමේදී බොහෝ තරුණන් බලාපපුරොත්තු වෙන්නේ අධදේනික කාලසීමාවකින් පස්සේ තමන්ගේ අධ්‍යාපන සුදුස්කම් වලට ගැලපෙන විදිේ හොඳ රැකියාවක් සොයාගන්න. රැකයා වෙළඳ පොල කියන්නේ මහා තරගකාරය එකක් වර්තමානය වෙද්දි. තමන්ට සරිලන වි තමන්ට ගැලපෙන විදිහේ රැකියාවක් සොයාගන්නවා කියෙක අභියෝගයක්. ඔබ යොමු නොවු ශේෂත්‍ර කොයි තරම් තිබෙනවද. මෙන්න මේ දේවල් පෙන්වාදමින් අනාගතය පිළිබඳ පැහැදිලි මානයකින් බලන්නට ඔබට ජාතික තරුණසේවා සභහව මඟපාදාදින වැඩසටහන ක්‍රියාත්ම කලා තිබෙනවා. මේ වසර වගේම එළඹෙන වසර පුරාවටත් මේ වැඩ සටහන ක්‍රියාත්මකයි මුලින්ම නියෝජධ්‍යක්ෂතුන් ජගත්ලියනගේ මහත්ම ඇති යොන්නන කැති ඇටම තරුණ කෘෂි විවසාහික ව්‍යාපෘතිය. ඉතාමත් දැවන්ත ව්‍යපෘතියක් විදිහට මේක ලංකාව පුරා තරන්නසේවා සභහව කේද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන්නට අරමුණු කරගෙන තිබෙන මංකැමති මොකක් දැත්තටම මේ ව්‍යාපෘතිය කියලා මුලින් ඔබතුමාගින් දැනගැ. ඔවබල අපේ මංහිතන ජතික තරුණුව සභාව විවිධ වැඩසටහන් කරන අතරතුයේ. තරුණයාගේ තියෙන හැකියාව කුසලතාවේ ශක්තියන් වලට අමතරව ඔවන් ජාතික සංවර්ධරය සඳහා. ඔවුන් කොහොමද එකතු කර ගන්න කරන ව්‍යප්‍රතික දිර තමයි අපි මේ තරුණ කෘෂි ්‍යසායක ව්‍යප්‍රතිය අරභ කරේ මගේ දන්න අපි මුලින්ම ප්‍රදේශී ඒකම් කොට්ටශ මටමින් ව්‍යපාර ෘෂිකර්මාන්තය තුළවගේ ව්‍යසායකත්වය පිළිබඳව. ඒයගෙන් අඳුම් ප්‍ර කැඩවලා අපි මුලින්ම කර ඒගොල්ලෝ ප්‍රාදේශය මට්ටමින් ඒ රශි කරල සංවිධානගත කර. දැන් අපි දෙවනි පියවර විදිහට ඒ ප්‍රාදේශය මට්ටමින් එඒය එකතු කරගෙන ඊට පස්ස අපි ඒයගෙන් එකතු කරගෙන ිස්ට්‍රික් සමාගම් ිහිරල තියන දැ මේ වෙනකොට ලංකාවපුරාම දිිශ්‍රික් සමාගම් විසි පහ දිශ්‍රික් සමාගම් ආරප කර තියන ඉටමර අරනුස සභවි තියන පෘෂිපපුහුණ මධ්‍යස්ථා නාශිතව තවත්‍රයාපාර සමාගම් පහළවා කාරම කරලා තියෙන. එතකොට මේ දිිස්ට්‍රික් ව්‍යාපාර සමාගමට තමයි අපි පළමු වශයෙන් මූලි ප්‍රතිපාදනයන් වෙන් කරලා දිස්ට්‍රික් සමාගමතමයි බහි කරන්න. ඉට පස්සේ ඒආශිතව ප්‍රාදේශයේ ලේකම් කොට්ටාශවල අපිත් එක්කර ඒකරශීවෙච්චි සහ අලුතින් ඒකරාශි බන්න ඉන්න වවසායකන්ට ෘෂි කර්මාන්්‍යආශිතව වවසායක නියලෙන පිරිස් ඒකරාශි කරලා අර දිිස්ට්‍රික් සමාගම හරහා ඔවුන්ට අවශ්‍යය වෙන සේවාවන් සලසා දෙනවා. ඒ අනුව මයි අපි ිස්්‍රික් මේ ක්‍රෘෂිකර්මාත ්‍යප්‍රති අරම කරන්න මන්තැන මේ වසරපට මිියන දෙසයපනක් මේර පි ලැබිලතියනවා. ලබනවර්ශයත් ඇවැෑ ප්‍රතිපාන අපට මේ සඳහා තරුණයාගේ කෘෂිකර්මාන්තයේයට ඇතිවකරන උන්ද විශෂෙන් ඒගුළලට නව තාක්ෂණයත් එක් කලක් දයි ්‍රෘෂිකර්මාන්ත සහරක්කලාට මගේතතාත්ත් ගොවෙක් වුුණාට මගතාත්ම ගොවිතැන් කරපු සිස්තම එකට අද තරුණ පරම්පරාව ගොවිතන් නොලටිින් පට ක ඇත්වෙලා තියෙන්නේ ඒ කන්න තියෙන සරලෝකිවත්තේ මේ කට්ටහින්ද. හැබැයි අපි ජාතික තරුණශ සභා විදිහට තරුණ එන්ට මේ නවතාක්ෂණය කොහොමද ෘෂකර්මාන්තයත් එක් කළ ඒබාද්ධ කරගෙන. ඒ ඔවුන්ට ඔවුන්ගේ ආර්ථිකත්වය සහ ඔවුන් අර සාම්ප්‍රදායි කෘෂිකර්මාන්තයෙන් හාහට ගිහිල්ලා නවතාක්ෂිණත්තෙක්ලා ප්‍රෂිකර්මය කරලා න පරම්රාව දායිකත්ව ජතික සන්ර්ධය දායයිකරගන්න මයි ප්‍රධාන වශය අපේ අරමුණ ඕනේ මංගිතන්නේ ඒවිතරක් නම අපේ විස්්‍රරහට කතාකරුත්තේම මේහර ශේෂ වැඩසිටහන් රාශය අපි එකබද කල තියනු. හොඳයි ඇතටම දැම් මේ ෘෂිකර්මාන්තය කියල කියන්නේ පරපුරෙන් පරපුරට රුමවෙච්ච මහා සාම්ත්‍රදායික කර්මාන්තයක් කියලා හිතපු කාල ඉවරයි. ර ලෝ ගෝලිය වශයෙන් මේ ශේෂත්‍රේට උනන්ද වෙනවා මේ තියන නූතන තාක්ෂණික ප්‍රවණතා භාවිතාකරමින් මහා පරිමාණ විදිහට කෘෂිකර්මාන්තයේ පිබඳ සොයාබලන අක්දනය කරන මේ කෘෂිකර්මාන්තය නීලන තරුණු ප්‍රජාවක් අපිට හම් වුවෙනවා තින් එවැනි ප්‍රජාවක් මිහි කරන්න වේ නූතන ප්‍රවණතාත් එක්වාසු කර ගනිීමින් හොමද මේ කෘෂිකාරර්මාන්තයට තරුණින් නැමරු කරන්න කියන කාරණාවට ජාතික තන්න සේවා සභහාව හොඳ පියවරක් ඉදිරියට තබමින් මේ කටයුක්ත දියත් කරන්නේ අධ්‍යක්ෂ පොහුණු රශිතමහත් මේ ඇතටම දැ ජාතික තන්න සේවා සභාපකිවම දීප ්‍යා්තව ක්‍රාත්මක වෙනවා දිස්ත්‍රික් විසිපහ පුරාම. කොහොමද ඒ ප්‍රදේශවලට ආවිනික වන්න විදිහට තරුණු ප්‍රජාව මේ සඳහ දාර්ක කරගන්න බාපොත්ව වන්න. ඕ විශේෂයෙන් මමිලි අපි මෙහිදී ප්‍රධානාවධානයක් යොමු කරන්නේ තරුණය කොහොම ද අපි සංවර්ධනය කරන්න ඕන කියන කාරණයක් එක් දැන් අපි මේ ප්‍රවේශය ගන්න මූලික වෙන ගෝලීය සමාජ ආර්ථික පසුබිම දිහා ැලුවොත් එහම අපි හැමෝම දන්න කාරණයක් තමයි පහුගි අවුරුදු දෙකක කාලය කියලා කියන්නේ ගෝලිය වශයෙන් ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්, ගණනාවකට තරුණ මුහුණු දුන්නු කාලයක් එවට අපි හැමෝම දන්නවා ද ව සග තත්ත්වත් එක් දස් දහනම වැම්බර් මාසේ අරම්භවෙච්ච දෙදස් විස්ස අවුරුද්ධ වෙනකොට ගෝලිය වශයෙන් තරුණයන් හැම දහදිනෙකුගෙන් එක්කෙනකුට රැකාවන් අහිමි වෙනවා. ඒක කියන්නේ ආර්ථික උත්පාධන මාර්ග අහිමි වෙනවා තරුණයන් ගෝලිය වශෙන් දහදිනෙකුග කෙනෙකුට. දෙකොට මේ තත්ත්වය ලංකාවාස අපිටත් එවිටම් බලපානවා. එතකොට අපි තේරුම්ගන්න වඕන කාරණය තමයි රටක් හැටියට ශ්‍රී ලංකාවේ මේ වෙනකොට තරුණ ජනගහනය ඔබ ඇතුළුව මිලියන පහහිදසම බිඳුවයි නමයක් විතර වෙනවා සාමාන්‍ය ප්‍රජාව ඇතුළේ. එතුර මේ මලියන පහයිදසම බිඳුවයි නමය අපිට පුළුවන්න්නං ආර්ථික උත්පාදන මාර්ගයකට රජුව යොමු කරන්න. සහ රටේ ජාතික සංවර්ධනයට රජුවදායක වෙන පුරවැසියම් බවට පත් කරන්න අන්න ඒක තමයි ජාතික තරුණ සේවා සභාව හැටියට අපේ කාරය ාය හැටියට දුන ෙතුර විශේෂෙන් අපි සඳහන් කරන්නඩන මෙහිදී ජාතික තරුණ සේවා සභහාව ඇතුළු මේ තරුණ ශේත්‍රයේ සංවර්ධනකාරයන්ට නායකත්වය සපයන ක්‍රීඩාහහා යවුණන කටයුතු අමාත්‍යංශයේ දරු අමාත්‍යතුමා රෝෂාරණසිං අමාතතුමා තරුණයන් කෙරෙහි අතිශය සංවේදී. පිශේෂයෙන්ම තරුණයන්ගේ ආර්ථිකවිෘතිය ඇතිකිරීම කෙරෙහි අතිශයෙන් සංවේදී. එඇකොට මේකට පෘෂිකාර්මික රටක් හැටියට ශ්‍රී ලංකාව තරුණයන්, නිෂ්පාධන කර්මාන්ත සහ කෘෂිකර්මාන්තකෙන ශේත්‍රියන් තුනටම යොමු කරන්න පුළුවන්නන්. ඒ වෙනුවෙන් උන්ගේ දැනුම කුසලතා වර්ධනය කරලා අවශ්‍ය කරන තාක්ෂණය එකතු කරලා අර අමිල ඔබ සඳහන් කරාවගේ ප්‍රාදේශීය වශයෙන් ගැලපෙන කෘෂි විවසායකන්ට යොමු කිරීම තමයි එතුමා ැි ප්‍රය වනේ මගමව සිදුවන වැඩසටහනක්ද අපිමේද අපි අපිමේ දකින්නන්නේ ඇතම පහුගිය දින තුනක කාලය තුළ. තරන්නේ මහගෙදර මහරගම ජාතික තරුණ සේවා සබහ පරිශ්‍රය තුළ ලංකාවේ සියලුම දිශ්‍රක්කාවරණය වන පරිදි තරුණයන්ගේ කෘෂී විවසායන් අදාළ නි්පාදන. කොළමට ගෙනැල්ලා. රටට ජාතියට ජනතාව හඳුල දෙන්න පව ගත්. යිතුවට මෙහිදී අරපේනි ෝොජද තුම කිවවාගේ මේ වෙනකොට හැම දිස්ශ්‍රික්යකම පිහිටුවල තියෙන තුණ කෘෂි විවසාය සමාගම්. කේන්ද්‍ර කරගෙන තමයි මේ නිෂ්පාදන, දුන්න අදීම සහ අලබිය පැවැත්තු නිකරු අමාත්‍යතුමාගේ සංකල්පයක් පරිදි. මේරටේ කෘෂිකර්මාන්තය ඊළඟ තලයට ගෙනියන්න පුළුවන් නිෂ්පාදන ශේත්‍රයට ගෙනියන්න පුළුවන් තරුණු පිරිසක් එකතු කරගෙන මේ තරුණ කෘෂි විවසාය සමාගම් හරහා. කෘෂිකාර්මික නිෂ්පාදනයන්ට වගේම අග එකතු කල නිෂපාදන අප ඉග්‍රීසිකි නවන ැලduct අපි මේ කියන අගය දාමය තුළ, ගෘෂිකර්මාන්ත අමුදුර්‍රව්‍යන් පාවිච්චි කරලා අගේ එකතු කළ නි්පාදන තමයි ඔබ මේ දකින්නේ. මේ මේ මොහොතේ මේ තිරේ දකින්නේ. ඇත එපිට අම්පාර දෙහිියත්තකණ්ඩිය සමන්තුරේ මඩකලපුුව යාාපනය කිලිනොච්චිය මුොලතිී ඇතුළුව. ලංකාවේ හැම්ම කෙලවරකිින්ම ආපු තරන්න කොෂි විවසායන් තමන්ගේ නිෂ්පාදන රටට හඳුන්නා දෙන හොතේ ඒට මේ හරහා අපේ උත්සාහය තියෙන්නේ. ර්ථක උත්පාධන මාර්ගයක රජුව තරුණෑ යමුකිරින් පවදුරටත් රැකියාවන්ම බලාගෙන ඉන්නේ නැතුව. ජාතික වශයෙන් හරි ජාත්‍යන්තර වශයෙන් හරි රැකියාවක් ලැබෙනකං බලාගිෙනඉන්නේෙ නැතුව. තමන්ගේ තියෙන දැනුම කුසලතාවේ ශක්තිය මේ සියල්ල පාවිච්චි කරලා තමන්ටම කියල ව්‍යාපාරයක් ආරභ කරන්න පුළුවන්. පි දක්න වි ේත්‍ර ලක්ක කරගනිම ුකරමාන්තය ියලලා තියන කාරනේද පැදු දැම ඔබ දකින්නේ මේ බිමල්ලාශීත නි්පාදන ඇතරම ජාතික තරුණසවා සබහාව දැන් ජාතික මටමයි බිමල්ලාශ්‍රත විවිධ නිෂ්පාදන අඳුන්නාදීලති ද ඔබ දකින්නේ බිම්මල්ලාශ්‍රීත සෝසේජෙස්, බිම්මල්ලාශ්‍රීත තේ බිම්මල්ලාශ්‍රීත වෙනත් ආහාරපාන වර්ග මේ සියල්ලක් දැන් ජාතික තරුණසේවා සභහාවේ. රවහය සමාගම් හරහා රට අනදුාද තුළ මේ බිමල් නිෂ්පාන මේ වෙනකොට අපි ගොයි පොවල් හයක් කේද්‍ර කරගෙන තරුණ විවසාය දිස්්‍රික් දහයක් කේන්ද්‍ර කරගෙන මේ ිම්මල් ආශ්‍රවිද නිෂ්පාන ශ්‍රී ලංකා යුත් සන්නාමය යටතේ වෙෙලඳ පො නිකුත්කිරීම ආරම්ම කලති න තුර මේ සියල් උබ මේ දකිනන්නේ ජාතික තරුණ සේවා සභවෙෙනනියවා දරු සභාපති අද ජනරාල් ආචාර තිරන්ද සිල්ලවා ඇතිතුමා විශේෂ අවධානයක් උම කරලතිනම තරුණයන්ට නවීන තාක්ෂණය. කෘෂිෂේත්‍රයට එකතු කරන්න. විශේෂයෙන් අපි තොරදුරු සහ ස්‍යවේදන තාක්ෂිණය භාවිතා කරලා. පරිගනක යෙදවුම් භාවිතා කරලා, කොහොමද අපි නිෂ්පාදනකාරයන් කරන්න. අපි එකුතා උදාහරයක් තියෙනවාමිල ත්‍රිකුණනාමලේ දිස්ශ්‍රික්කය කන්තලේ ජතික තරර්ම සේවා සබහ පුහුණු මධ්‍යස්සානය අපි මේ තාක්ෂණය අත්හදාබැලීමේ ව්‍යාපෘතියක් ක්‍රියත්ම කර මේ වෙනකුට අතිශයෙන් සාර්ථකයි. අක්කර භාගක අන්න සිවවාක් ක්‍රියාත්මක වෙනවා ජාතික තරුණ සේවා සභා පහුණුමධ්‍යස්සානය තුළ සම්පූර්ණයෙන්ම තොරතුරු සහ සන්‍යවජන තාක්ෂණය භාවිතා කරලා. ඇතුවට අපි මේ හරහා විශ්වාස කරනවා නූතන තාරුය දෙකැන මේ ඇල්ෆා පරම්පරාව නියෝජනය කරන තාරුන්නේය අර ඇගේ මඩගාගන්න නැතුව ඇගේ කුණුගාගන්න නැතුව කොහොමද කෘෂි. විවසායන්ට යොමු කරන්නේ කියන කාරණයට ජාතික තරුණ සේවා සභවාතු තරුණයන්ට මාර්ග කියලදෙන තැක් බවටත් වෙලා තියෙනවා. දිගු ඉතිහාසය ක කියන්නල්ලා ජාතික තන්සේවා සභාව ක්‍රියාන් විත මේ කරන වැඩකටයුතු සමකාලීන සමාජ අවශ්‍යතා හඳුනාගනිමින් කොහොමද රටක් විදිහට අභියෝග ජයගන්න කියන කාරණාවට මුහුණ දීමට අවැසි විදිහ ව්‍යාපෘති ක්‍රියාත්ම කරනවා මේ ව්‍යාපෘති එයත්තරින් විශේෂ ව්‍යාපෘතියක් අපි තවදුරටත් කතාබා කරමු මේ ගැන විරාමයක් ලබාගෙන. ජාක තරුණ සේවා සභාව ක්‍රාත්මක කරන ෘෂී විවසායක ව්‍යපෘති ඇතුළු ඒකන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන තවත් වැඩසටහන් පිළිබඳව අපි කතාාහ කරමින් ඉන්න අපි නැවතත් නියෝජ අධ්‍යක්ෂ ජගත්ලයියනගේ හත්ම ඇවෙත යොමන්න කැමතිවෙන ඇත්තම දැන් ජගත් මහත්මයා අපි කතාබහ කරනවා දේශය වෙළඳ පොල ජයගන්නෝ වගේ විදෙස් වෙළඳ පොල ජයගැනීම. රටේ තිබෙන වත්ම නබියෝග ජයගන්න හොඳ මමතක් විවර කරනෝ කියෙන කාරනාවක්. කොහමද මේ තරුණු පජාව ඊට යොම කරන්න බලාපොත්තු ව මේවාගේ වැඩසටහන්හර. ඔල මහිතනය අපේ අදක්ෂතුමා කිවවාගේ දැන් අපි මේ වෙනකොට අපි දිස්ත්‍රික්පට්ට මේ සමාගම් ඒරාශී කරලලා ඒ හරහා අපි ග්‍රාමීමට්ට මේ තරුණ ප්‍රාව මේ දායක කරගෙන දැන් අප මේ නිෂ්පාදනයන් සියල්ල අපේ පුහුණු මධ්‍යස්ථාන සහක් දිශ්‍රිකාරයාල පේ ආශත්‍රිතව අපේ බජත්ෂෝ් කියලා අආරම කරන්නේ බොලිම ඒ බජ්ෂ් සල්ට පුළුව මේ කරලන්ට මේ නිෂ්පාදනයන් ගෙන්හල බාරධෙන්. ට අපි අරමන්ක ලංඟ ප වේදි අපි සැසුම් කරන කරල තියෙනවා. මේ ඒකරාශී කරන සියල් සියලු පෘෂ සමාගම් සහ ව්‍යවසායකත සමාගම් ඔක්කම ඒක රාශී කරලලා ඒ ලං ද බ්‍රන් ින් ලඟ ලන් ප්‍රති මේ සල්ල ක් ප්‍රමිතියේකද හදලලා සල්ලක් ශ්‍රී ලංකා යදතු කන ්‍රන්ඩ ට. ේශීය වගේම අන්තර්ජාතික මට මේ ඇනුම් ලබාගෙන ඒහරහා. ජාත්‍යන්ත්‍ර මටමට මේ රද පුොල හඳු ලදනේ ොට. ශ්‍රී ලංකාවේ අපේ ඇත ගමේ හැදෙන පෘෂිවවසායකයා නිර්මාණය කරන නිෂ්පාධනයන් බගේම විවෝසායකත්වය එකතු කරන මේ සියල්ල ඒ ජාලගත කරලා ඒ ජාලීය කරනය එකතු කරගෙන මේ සියල්ල එක බ්‍රෑන්් එකක් ඇයටතේ එක ප්‍රමිතියක් ඇයටතේ. අපි අවසානේ ජත්‍යන්ත්‍ර වෙලඳ පුළ දක්වා හඳුන්වා දෙන්න තමයි අපේ දෙවනා දිීරයේ අපි ඉළඟ සැලසුම ක්‍රියත්ම කරන්න. ඒ ඒ හර තමයි මකිව අර මේ ජාලගත කිරීම තුළ අපිට දේශී වගේ ජත්‍ර මටම විලඳ ො කලාත් මේ තරුණු නිපාන ෙනියනන් පුොලන්ගේ. සම්ප්‍රදායික කුෂිකරමාන්තය කියන එක එදාවගේම අදත් හෙට දවසිද අපි අගේ කරන දෙවා. හැබැයි? ප්‍රෂිකාර්මික නිෂ්පාදනයක් නැත්තම අපිහිතම බෝගයක පළදාවක් නිලාගත්තට පස්සේ ඒ පාරිභෝකයා වෙතට ගෙනයන්න අර සාම්ප්‍රදායික ක්‍රමවේදය නිසා සහර වෙලාවට බොහෝ අලාබ සිදුවච්ච කාලවකවවක් තිබෙන හැබැයිම තරුණු පජාව දනුවත් කරමින් අපි අර රූප සටහන් තුන්නෙ දුටුව. ොහොම මේක පාරිභෝකයාාව වෙට ගෙන න යාත්‍රණය හරිම සිත් ඇදගන්නා සුළු විදිහට දෙෙස් දේශය වෙලඳ පොළ විතරක් නෙමයි විදෙස් වෙලඳ පොළ පවා ජයගන්න පුළන් ආකායෙන් නිර්මාණය කර තිබෙන ංහිරන්නේ. ඒක තන්සවා සබහ විදිහට මේ පිළිබඳ ලොකු පුහුණවා ප්‍රාෝගි ප පුහුණුවක් කවන්ට ලබාදන වැතිනේද. මං ඔබතුමාගේ අහන්න කැමති ගෙනවා. ඕ අමි ඇත්තම දැන් අපි අපි මේ තිරේ දැක්ක නිෂ්පාදන හඳුන්වාදීමත් වගේම අපක පි පසේ ලොකු කතාවක් තියෙනවාමිලේකැන්නේ. තරුණයා කොහොමද විවසායකය කරන්න කියන තැනට. ආරම්භයක් ගන්නකොට තරුණයාට මේ තමන්ගම ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඒ ව්‍යාපාරය හරහා තවත් තරුණ කණ්ඩායමකට. කිය අවස්ථා නත කරලා දෙන විවසාහකිෙබ බවට පත්වෙන් අවශ්‍ය කරන මූලික දැනුමේ ඉන්දලා. කුසලතාාවේ ඉන්දල අවශ්‍ය කරන බෙළඳ පොහොයා ගැීමේ ඉන්දලා. ඔවුන්ට අශ්‍ය කරන ඉංග්‍රීසින් මෙෙන්ටරිින් ස පෝට්ික දක්වා ලබා දෙන සමස්ත බඩ පිළිවෙක් ජාත තරුණන් සේවාස භාව ක්‍රියාත්ම කරනවා. යි මේ හ අපි ආරම්භයක් විදියට තරුණයා කොහොමද ව්‍යාපාරවලට ඇලුම් කරන ආසකරන තැනකට පත් කරන්නේ. එකට න ග්‍රසි ටිලේ න එකක් නැත්තම් පොඩි උදධපයක් ලබා දෙන තැන ඉඳලා ජාතික සහ ජාත්‍යන්තර වෙළඳ පුළො ජයගැනීම දක්වාවන පුළුල් පරාසයක අපි පුහන් වැඩ සටහන්න ක්‍රියාත්ම කරනවාහ මටරරිම් පෝග්‍රම් ියාත්ම කරන. කොඩ මෙහිදියර අිල ඔබ කියපු එකකාණයක් ම නැවතත් අවධානය කරන්න කැමතිද අපි හැමෝම දන්නකාරණයක් තමයි මේ වෙලාවේ රටේ ඩොර් හිඟයක් තිෙනවා.ඒ ගැන විදේශ විනිමය හිඟයක් අපේ රටේ තිෙන දුොඩ මේකට දෙන්න පුළුවන් හොඳම විසඳුම තමයි අපි හැමෝම පුළුවන් මට්ටමින් විදේශීනමි අපේ රටට ගේන්න අවශ්‍ය කරන්න දායකත්වේ දෙනක තකොට මේකට රිජුවම දායක වෙන්න පුළුවන් පිරිස තමයි ක්‍රියාකාරරි මට්ටම ඉන්න තරුණය එතුකොට අපි කොහොමද මෙන්න මෙතෙන්ට යන්නේ මේ අපි දැක්ක විවසායකයන් කෘෂිකර්ම ශේත්‍රයේ වේවා ඒ ආශ්‍රිත සේවා සපේයන ශේත්‍රයන් හිවේවා කොහොමද තමන්ගේ නිෂ්පාදනයක් පිටරට ඇට යවලා දර්ම ොල් හක් පහලවක්කරි මේ ටගේගන්නේ නම ඔට එක උදාහරණයක් කියන්න මිල පහුගේ දවසක අපිට මොන ගැහෙනවා ප්‍රංශයේ රූපලාව්‍ය නිෂ්පාධන අලභිකරුවන්ගේ සංගමය සභහපතිවර. තු අපි හමෝම දන්නවා ප්‍රංශය තමයි රූපලාවාන්න්‍ය අශවිත නිෂ්පාදනවල ලෝකයේ, හොඳම නමක් දිනාගත්ත නි්පාදන තිය. එතිවට මෙතුමා එහිද අපිට අඳුන්නල දෙනවා එක ෆ්‍රේග්‍රන්ස එකක් නැත්තංර සුවඳ විලවූන් වර්ගයක්. මේ තමයි ලෝකයේ වැඩිම මිලක්තියන සුවඳ විලෝම් වර්ගය මේ යුරෝහාරසීයක්. ඒන්න ඔබ බලන්න රුපියල් වලට මේ පරිවර්තන කරම් තිතුකට මේ හු අඳන්නාදීල කියනවා මේක යුරෝහාරසීයක් හැයි ඔබ දන්නවද මේ නිෂ්පාදනය මූලික අමුදුර්‍ය වන කුරුදුු තෙල් අපි ගෙන ඇබ්ස්ට්‍රක්ට් සිනම නොල්ලක ගේ ඔොගොලෝග රටක් කියලා ඔහු කියනවා. හැබ ඒකට අපි ගවන්නන්නේ ඩොර් පහයි එට. ලංකාවට ඩොලර් පහ ගෙවලා ගන්න අමුද්‍රව්‍යකින් නිෂ්පාදනය කරන රුපලාවන්නේ නිෂ්පාදනය යුරෝහාරසයකට ලෝකේ විකුණ. එතකොට මෙන්න මෙතන තමයි තියෙන වෙනස. එතකොට අපේ තරුණයකොට පුළුවන් අපිියෝය කියන නිසරණය කරන ලද කුරුදු තෙල් පිටරට යවන්න. මේක අමුද්‍රව්‍යයක් පිදිට නෙමෙයි. ඒතු කරව නිශපානයක් හැටියට පිට යවන් අ ොල් පහවෙනුවට සමහරවිට අපි ඩොලර් සයා ගේන පුුවන්ගේේ. ඉතාමත් වටින කතාාහ කතයි අපි නිලමින්ඉන්නේ පංහිත පිණිවන අපි විරමයක් ලබාගෙන කතාබහ තවදුරටත් ඉදිරයට අරගෙනමු. ිලාංක තරුණන්නේ නගා සිටුවමින් වත්මන් අභියෝග ජයගෙන රට සංවර්ධනය කරා යන ගමනට මාවතක් සපයන විශේෂායතනයක් තමයි ජාතිකතරන්න සේවා සබහාව එහි එක් නිියමු ව්‍යපෘතියක් පිළිබඳව කතාබහ කරමින් ඉන්නේ මේ විතරක්න මේ ජතිකතරන්න සේවා සභහාව මේ සමකාලීන අවශ්‍යතා හඳුනාගනිමින් ව්‍යාපෘති රැසක් දියත් කරනව පාසල් මට්ටමින් යව්වන සමාජා රම්භ කිරීමේ වගේ මේ වැඩිපුර කතාබහට ලක්වන මුද්‍රවයෝද්‍රර පිබඳ නිරන්ත්‍රේ තරු පජාව දැවත් කිරීම වැ වැඩස. රසක් දියත් කරනවා. ඒ අතර අපි මේ ශුවිශේෂ වැඩසටහනක් විදිහට දෙදහස් විසි දෙක සහ එළඹෙෙන දහස් විසිතුන වසර ඉලක්ක කර ගනිමින් ක්‍රියත්ම කිරීමට බලාපොත්තුවෙන් ඉන්න තරුණ තෘෂි විවසයක වැඩසහන පිළිබඳව තමයි කතාබා කරමින් ඉන්න. නියෝ ද්‍යක්ෂතුමා ජත්මහත්මයා දැන් ඇතටම කෙනෙක් බලාගෙන ඉන්න පුළුවන් ලංකාවේ විද්ධ ප්‍රදේශවලයිඳලා මටත් පුළුවන්ද මේ පිළිබඳ දැනුම්ම ප්‍රායෝගික පුහුණුව ලබාගිෙන මෙන්න මේ කියන වැඩසටහනත්තෙක්ක එකතු වෙන්න කිය හිතාගෙනන්න පුලුවන් එනි. කට තවම අවස්තාව යෙනවද. ඔ ංහිතන්නේ අප ජාතික තර්ුණ සය සභාව විදිහට අප මංහිතැන්නේ ලංකාවේ ග්‍රාමීය මටමට වෙනකම තරුණුශස්භාව ව්‍යපත් වෙලා තියෙන. ඉතිං අපි සෑම ප්‍රාදේශ ලේකම් කට්ාශයකම අප තරුණුසව නිරධරයකින්. තට මේ ග්‍රමයන්න ඕනෑම තරුණෙකුට ඒ අවුුණන සමශේෂ්‍රය හිටියත් නො හිටියත් තරුණෙක් විටහට හුට පුුවන් රාජකාරී දිනවලදදි ප්‍රදේශල එකම් කාරයයටටගකිහිල්ලලා තරුණු සව නිලධාරය හම වෙලා තරනුස නිර්ධාරයාගින් මේ අවශි තොරතුර ගන්. එතකොට ඒ තොරතුර අරගෙන යාලට තවමත් දැ අපි මේ පලවිෙන වටේ දැමවනකට ද සිදෙක වර්ශලය පංචිකිරීම කටි කරගතිෙන. ඒයට පුළුවන් තවමත් අපිත්තක එකතුනේ නැත්න ප්‍රදේශිලඒකම් කාරයාලයඉන්න තරුස නිර්ධාරයහම වෙලා හෝ හරහා. අපිත් එක්ල විවසායකත්වය පිළිබඳ උන්දුවක් තියවාවනම් එයාලා අවශ වන දැනුම සහ මේ විවසායක දැනුම සහ උන්ගේ නිෂ්පාදනයන් පිළිබඳ එකතු ෙන්න්න තරන්්‍ර සභාවත්ත කලා මේ ව්‍යාපර ජායත්තක එකවෙන්න තවමත් උන්ට වකාශ්‍ය තියනවා ප්‍රදේශල එකක කාරලන තරුස නිල්දරරියා. රශ්්‍යතමහත් මේ අධ්‍යක්ෂ පුහුණු ඇතටමැ බොහො දෙෙක් හිතන දෙයක් තමයි ජාතික තන්න සේවා සබාව මේ න්‍යායික පාටමාලා කේද්‍ර කරගෙන පාටමාලාාවක් ආරම්භ කල්ලා සහතික පත්‍රයක් පධානය කරලා එතනින් එහට මේ වැඩේ නතර කල්ල දානෝ කියලා හැබැයි අපිට හිතෙනවා වර්තමානයත් එක්ක බලද්දි මේ වැනි වැඩ කටයුතු හරිම ප්‍රායෝගිකව රටේ අවශ්‍යතාව හඳුනා ගනිමින් කරනව කියන කාරනාව ංහිතනය ඔබතුමාටත් ඇති පනිවිඩයක් අවසාන වශයෙන් ලබාදයෙන්. ශයෙන්ම කියන්න ඕන කාරණය තම යාමිල ජාතික තරුණු සේවා සභහව කියලා කියන්නේ මේරටේ තරුණයා හොයාගෙන ගිහිල්ල තරුණයන් එකතු කරලා තරුණයන් ජාලගත කරලා ඒ තරුණයාට අවශ්‍ය කරන දැනුම්ම කුසලතාවය සහ තමන්ට අවශ්‍ය කරන නිවරදි ආකල්ප ලබලදීලා එතනින් එහාටත් ජීවිතයේ ජයගන්න උදව කරන ආයතනයක්. එතකොට මේක මහා පුළුල් තක්සලාවක් ඇතටම. එකැන තරුණයාට තමන්ගේ දැනුම වැඩි කරගන්න කුසලතා වැඩි කරගන්න සහ තමන්ගේ ජීවිතයේ ගොඩදාලා සමාජයත් රටත් ගොඩ දාන්න පුළුවන් තැනකට තරුණයන්ව මෙහෙව අතනයක් තමයි ජාතික තරුණ සේවා සභාව කියල කියන්න එතකොට අපිට දෙන්න තියන ප්‍රධානතම පණිවිඩේ තමයි ජාතික තරුණසේවා සභාව සූදානම් ඔබේ වගකිීම බාරගන්න එතකොට අපි තවදුරටත් තරුණයාට විසඳුම් හේලාල දෙන ආයතයක් පිතරක් නෙමේ තරුණයන්ට මන්ගේ ජීවිතයේ ජයගන්නත්. තමන්ගේ ජීවිතයේ ජයගත්ත තරුණය පිරිසක් එකතුවෙල සමාජයේ සහ රට ගොඩගන්න තැනකටත් පත්කරන්න අවශ්‍ය කරන සියලු පහසුකන් සපේන ආයතනයක් විදියට අපි තරුණ අන්ටාරාධනය කරනවා ජාතික තරුණු සේවා සභවත් එකතු වෙන්න. දෙමෝපියන්ටාරාධනය කරනවා තමන්ගේ වය සෞුරුදු පහලෝ සම්පූර්ණ කරලා ඉන්න සියලුම දරුව ජාතිකතරුණ සේවා සභවත් එක සබන්ධ කරවන්න. රටේ සාමාන්‍ය සියලුම හ ජනතාවට පිල්ලන්නේ ජාතික තරුණ සේවා සභාව සූදානම්, මේරටේ තාාරුුණ්‍ය අත්තෙක්ක රට ගොඩගන්න තැනට රට මෙහෙවන්න ඒවෙනුවෙන් එකතුන්න. ඔබේ තාාරුන්ේ වගකීම් සහගත ලෙස භාරගෙන කටයුතු කරන්නට ජාතික තන්න සේවා සභාව ඔන්න ක්‍රියාත්මක කරන්න වැඩ සටහන් රසක් සැලසුම් කරගෙන තිබෙන ඔබට වැඩිදුර තොරතුරු ලාගන්න පුළුවන් තිරේ දෙස්වනා දුරකතනන්කම සඳහන් කරන්න. බිඳුවයි එකයි එකයි දෙසිය අසූ පහයි බිින්දුවයි නවයි අසූ හයස් හා අනෙක් දුරකතනංක වලට කතාබහ කල්ලා මේ වැඩිදුර තොරතුර ලාගන්න පුළුවන් කම ැබෙනවා. අපි බෙහෙවින්ම ස්තෘතිවන්ත වෙනවා ජාතිකතන්න සේවා සභාවේ නියෝජ අධ්‍යක්ෂතුන් ජගත් ලේ. ඇගේ මහත්මියයටට ඒවගේම තමයි අධ්‍යක්ෂ පුහුණු රශිත දෙල්පලමහත්මයටත් ඉතාමත් අපි බෙහිවින්ම ස්තතිවන්ත වෙනවා මේ අවස්ථාවට සහාගවෙලා අපේ රටේ තරුණ ප්‍රජාව විශේෂෙන් අපේ දෙමවපියන් වැඩිහිටියන් ඔවන්ගේ දරුවන්න්නු මේමාවතට යොමු කරන්න මේ පිළිබඳව දැනවත් කිරීමට පැමිණීම සම්බන්ධව එහනම් අපේ විරාමයක් ලබාගෙන ඊළඟගේ විශේෂන්ගේ සමග හමම. හ.